ආයුබෝවන් ප්‍රඥා උදපාදී YouTube නාලිකාවෙන් මම අද දවසේදී ඔබට තවත් බොහොම වැදගත් වෙන අර්ථාන්විත වීඩියෝ පටයක් අරගෙන මම ආවා ඔබව මුණ ගැහෙන්නට. ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් බොහොම වටිනා මාතෘකාවක්. සාමාන්‍යයෙන් ඔබත් මමත් අප සිළු දෙනාම ජීවත් වෙන්නට කුමක් හෝ රැකියාවක් කළ යුතුයිනේ. අපිට මුදලක් උපයා ගන්නට අපි වැටුපක් ලබන්නට කුමක් හෝ රැකියාවක් කරන්නට අවශ්‍යයි. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් ගොවිතැන් කරනවා, තව කෙනෙක් වෙළෙහෙළඳාම් කරනවා. මේ අතරේ තව පිරිසක් තමන්ගේ දැනුම උගත්කම් පාවිච්චි කරලා රැකියාවක් කරනවා. ඒක පෞද්ගලික අංශය වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් රාජ්‍ය අංශය වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම මෙවැනි ආයතනයක රැකියා කරද්දී බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි මේ ආයතනවල තිබෙන පරිපාලන ව්‍යුහයක්. නිලධාරීන් ඉන්නවා. එතකොට මේ ඉහළ නිලධාරීන් තමගේ යටතේ ඉන්න පහළ නිලධාරීන්ව තාඩනයට පීඩනයට ලක් කිරීම මේ තුළ දකින්නට පුළුවන් බොහෝ වෙලාවට. සමහරවිට මේ කාරණාවට ඔබත් මුහුණ දීලා තිබෙනවා වෙන්නට පුළුවන්. අනේ ඒ නිසා තමයි අද මේ වීඩියෝ පටයෙන් කතාබහ කරන්නට හිතුවේ මේ විදිහට ඉහළ නිලතල දරන පුද්ගලයන් තමන්ගේ බලය තමන්ගේ තනතුරු පාවිච්චි කරලා පහළ ඉන්න නිලධාරීන්ව එමත් නැත්නම් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරනවා නම් අන්න ඒ වගේ කට්ටියට මොකද වෙන්නේ කියන දේ පිළිබඳව තමයි අපි මේ වීඩියෝ පටයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සංවාදයට මේ කතා බහට මම අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටියා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, එවැගේම පන්නේපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්දයන් වහන්සේට. අපේ හැමදුරනේ ඔබ වහන්සේ අද දවසේදීත් නමස්කාර පූර්වකව මේ සංවාදයට පිළිගනු ලබනවා. හැමදුරනේ මා කලින් සඳහන් කළ ආකාරයට මේ බොහෝ දකින්නට තිබෙන කාරණාවක් තමයි ඇතැම් වෙලාවට මේ නිලධාරීන් හැමෝම නෙමෙයි හොඳ නිලධාරීන් පිරිසක් ඉන්නවා. නමුත් ඉතාම සුළුතරයක්. බහුතරයක් වෙලාවට වෙන්නේ ඔවුන් තමන්ගේ මේ බලය පාවිච්චි කරලා පොඩි කෙනාව පොඩි මනුස්සයව අපි කියනවා පීඩාවට ලක් කරනවා. මේ වගේ අයට හාමුදුරනේ මේ තමන්ගේ ධනය බලයෙන් උම්මත්තක වෙන අයට අවසානයේදී මොකද වෙන්නේ අපි අද දවසේදී ඒ ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අදත් ප්‍රඥා උදපාදී YouTube රූප වාහිනී නාලිකා මගින් සමාජයේ ඉතාම වැදගත් කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමටයි මේ සූදානම් වෙන්නේ. අපිට අපේ රට දිහා බැලුවාම ලෝකයේ දිහා බැලුවාම බොහෝ දෙනෙක් දැන් මේ ආයතනවල සේවය කරන බව තමයි පේන්නේ. විවිධ රාජ්‍ය ආයතන පවතිනවා, ඒ වගේම පෞද්ගලික ආයතන පවතිනවා. ඒවැයේ සේවක පිරිසක් ඒක රාශී කරගෙන විවිධ කර්මාන්තවල යෙදිලා නොයෙක් නිෂ්පාදන කරමින් මේ රටේ ලෝකයේ දියුණුවට තමන්ගේ දියුණුවට දායකත්වය ලබාගෙන ක්‍රියා කරනවා. ඉතින් ඒ අතර අපිට දකින්න ලැබෙන එකක් තමයි ස්වාමි පක්ෂය සහ සේවක පක්ෂය. එතකොට මේ ස්වාමි සේවක දෙපළ අතර තියෙන අන්‍යෝන්‍ය සුහදතාවයේ මත තමයි පුරාණ ඉඳලම මේ අපේ ආර්ථික ක්‍රමය දියුණු වෙලා තිබුණේ. ආයතන දියුණු වුණේ, ඒ වගේම ඉතා වටිනා ලාභ උපය ගන්න පුළුවන්කම ලැබුණේ. අද වර්තමාන කාලේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා ගිහින් තිබෙනවා. එතකොට ලෝකේ පහළ වෙච්ච අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ ධර්මදේශනා කරපු කාලය තුළ ධර්මදේශනා පැවැත්වීමේදී විශේෂ අවධානයකුත් යොමු කළා මේ සේව්‍ය සේවක දෙපක්ෂයේ පිළිබඳව. ආයතන ප්‍රධානියා පිළිබඳවත්, ආයතනයේ ක්‍රියාකාරී කටයුතු කරන සේවකයා පිළිබඳවත් අවධානය යොමු කළා. සිඟාලුවා සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා මේ යහපත් සමාජයක් ගොඩනගා ගන්න තියෙන්න ඕන කරන අන්තර් සම්බන්ධතාවය පිළිබඳ හොඳ සහයෝගයක් තියෙන්න ඕන මේ සමාජයේ දියුණු වෙන්න නම්. එතකොට හොඳ සමාජයක් තියෙන්න ඕන කරන අංශය තමයි මේ ආයතන ප්‍රධානියා සහ එහි සේවය කරන පිරිස අතර. විශේෂයෙන් ආයතන ප්‍රධානියාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා උන්වහන්සේගේ ධර්මදේශනාවේදී මේ ශක්තියට අනුව මේ කර්මාන්තවල යොදවන්න කියලා තියෙන මේ තමන් යටතේ සේවය කරන සේවකයා පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එයාට තියෙන ශක්තියට
අනුවතම ඒක වැඩේට යොදාන්න ඕනේ කර්මාන්තයට යොදවන්න ඕනේ දුර්වල කෙනෙක් ඒ වගේ මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් ඒකට යෙදෙව්වොත් ඒක විනාශ වෙන්න ඉඩ තිබෙනවා ඊළඟට එයාට ඒ කාලේ හැටියට බත් වැටුප් දෙන්න කියලා තියෙනවා එයාට ආරාවියාගේ ආහාර ඊළඟට වැටුප ගැන සලකන්න කියලා තියෙනවා ඊළඟට තමන්ගේ මේ සේවකයා පිළිබඳව තවත් අවධානය යොමු කරන්න කියන කාරණාව තමයි ගිලන් වුණාට පස්සේ අසනීපයක් වුණාම එයාට උපස්ථාන කරන්න ඒ ගැන හොයලා බලන්න ඊළඟට තමන්ට ආයතන ප්‍රධානියාට විවිධ ඇත්තෝ ඇවිල්ලා සතුටෙන් යොමු නොයෙක් විදිහේ පරිත්‍යාග කරන්න පුළුවන් නොයෙක් ලාභ වශයෙන් බොහොම වටිනා දේවල් රසවත් ආහාර පාන රස බොජුන් හම්බ වෙන්න පුළුවන් එහෙම හම්බ වුණාම තමන්ගේ සේවකාදීන් අතරත් ඒවා බෙදා හදා ගන්න කිව්වා ඊළඟට සුදුසු කාලෙදී මේ වැඩ කටයුතු වලින් මුදා හරින්න කිව්වා විවේකම දෙන්න කියලා කිව්වා එතකොට මේ කාරණා පහ හොඳට ස්වාමියා ඉෂ්ට කරනවා නම් සේවකයන්ගෙනුත් කරුණ පහක් ඉෂ්ට වෙන්න ඕනා කියලා හිතා බුදුරජාන් වහන්සේ සිඟාලුවා සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා දැන් අද මේ ප්‍රඥා උදපාදේ YouTube නාලිකාවේදී ඔබතුමා මගෙන් මතු කරලා තියෙන්නේ දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කරුණු ඉදිරිපත් කරලා තියෙද්දි මේ අපේ රටේ ලෝකේ මේ ආයතන ප්‍රධානි බොහෝ වෙලාවට තමන් යටතේ ඉන්න පහළ ශ්‍රේණිවල උදවිය නොඑක් තාඩන පීඩන වලට ලක් කරනවා විශේෂයෙන් තාඩන පීඩන කියලා කියන්නේ මේ ගහනවා අතපය කඩන දේවල් වලට වඩා මානසික පීඩාව හරියට මේ මානසික වශයෙන් වද දෙනවා අපිට දකින්න ලැබෙන කාරණාවක් තමයි ආයතනයකට ගියාට පස්සේ මේ ආයතන ප්‍රධානියාට තියෙනවා මහා පුදුම විදිහේ අභිමානයක් මේ මම තමයි මේ හැමදේම දන්නේ මට තමයි පුළුවන් මාහා සමාන වෙන්න කිසි කෙනෙකුට බෑ ඈ මම තමයි జగතා ඒ නිසා අනිත් හැමෝම මට යටතේ ඉන්නේ මොනා කියන හිත හිස උදුම්මා ගැනීමක් තියෙනවා ඒ නිසා අර පහළ ශ්‍රේණිවල ඉන්න කිසි කෙනෙක්ව සමාල්ලාට මායින් කරන්න නැති ගතියක් තියෙනවා ඒ නිසා මිනිස්සුන්ට හරියට නරක විදිහට කතා කරනවා ආයතන ප්‍රධානින් මේ තමන් ළඟට එන ඊළඟට ඉන්න දෙවෙනියා තුන්වෙනියා ඊළඟට පහළ ඉන්න සුළු සේවක කම්කරුවා ඒ ඉන්න අයව හරියට මේ හේ පහත් විදිහට තමයි වචනේ භාවිතා කරන්නේ ඒගොල්ලොන්ට සමාජලාට නමෙන් කොටසක් කියලා කතා කරන්නේ අන්වර්ථනාම යොදාගෙන තියෙන්නේ ආවට පස්සේ මේ මූණ නරක් කරගන්නවා නලල රැලි කරගන්නවා ඊළඟට අහම මේ හිනාවෙන්නේවත් නැහෙනේ ඊළඟට ඇයි මොකද කියලා කාරණේ විමසලා බලන්නේ ආපු හැටියේ බිම්බලාගෙන මේ වසං කරලා හිටන් විසිකොල්ලා දානවා අර ඒ වගේ තත්වෙට පත් වෙලා තිබෙනවා ඊළඟට සමාජලාට ආයතන ප්‍රධානින් යනවා තමන්ගේ ඊළඟ ඉන්න උදවිය කටයුතු කරන ආකාරය බලන්න ඒ යනකොට කිසිම සුහදශීලී භාවයකුත් නැහෙනේ ඒ අයත් එක පොඩ්ඩක් නතර වෙලා කතා කරලා කොහොමද මේ යාන්ත්‍ර සූත්‍ර හොඳට වැඩ කරනවද මොනවද මේ අඩුපාඩුවක් එහෙම තියෙනවද එහෙම විමසීමක් නැහැ හරියට අංශක 90ට 9ට කෙලින් ඇවිදගෙන යන ගතියක් තමයි අපිට බලන්නපත් ලැබෙන්නේ මම තමයි මේ ඔක්කොම දන්න జగතා කියලා ඉතින් එයා යන අතරේ අර ඉන්න hina වෙනවා මේ අනේ ඉතින් මේ අපේ ආයතන ප්‍රධානියානි ඇවිල්ලා ගියේ කියලා අන්තිමට ඒගොල්ලොන්ට වෙන්නේ ඒගොල්ලෝ සමාජයේ අපකීර්තියට පත්වීම කිසි කෙනෙක්ගේ පිහිටක් නැහැ හවුහරණක් නැහැ ඔය තත්වේම නේ ඇත්තෝ ගෙදර ගිහිල්ලා අනුගමනය කරන්නේ ගෙදර ගිහිල්ලත් ගෙදර ඉන්න ස්වාමි දුවට භාර්යාවටත් ඔය තත්වේම තමයි ක්‍රියා කරන්නේ දරුවන්ටත් ඔය පාලන නීතිම තමයි දාන්න යන්නේ දරුවෝ ගණන් ගන්නෙත් නැහැ භාර්යාවගෙන් සහනයක් සැලසෙන්නෙත් නැහැ හිත මිත්‍රාදීන්ගෙන් ඥාතීන්ගෙන් ගෞරවයක් ලැබෙන්නෙත් නැහැ සමාජේ කොන් වෙලා යනවා අසරණ වෙනවා පසුකාලීනව හුඟක් ලත වෙලා දුක් වෙලා තමන් කරපු මේ සේවයෙන් තෘප්තියකටපත් වෙන්න බැරුව ඌල්ලලා මරණයටපත් වෙලා දුගතිගාමි වෙනවා ඒ නිසා අපේ පාලක පක්ෂයේ ඉන්න ප්‍රධානී මේ කාරණාව ඉතාම හොඳට තේරුම් ගන්න ඕන ඉහළ තලයකට පාලකෙක් වෙලා පත් වෙලා යන්න බලාපොරොත්තුෙන් ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා නම්
ඒ ඇත්ත හොඳට මතක තියෙන්න ඕන පළවෙනි කාරණා ප්‍රියශීලී භාවය බොහෝම හොඳට ප්‍රියශීලී දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න කවුරු හරි කෙනෙක් එනවනම් ඉස්සෙල්ලාම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ස්වාගතම් මෙහි එන්න මෙහින් වාඩි වෙන්න අන්නේ ශ්‍රාවකයෝ ගිහින් කිව්වා ඒගොල්ලන්ගේ ශ්‍රාවකයන්ට බලන්නකෝ හරි වැඩේනි අපේ ආගමික නායකතුමා අපි ළඟට ගිහිල්ලා කතා කළත් කතා කරන්නේ නැහෙනි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අපි එතෙන්ට යන්නකොටම කතා කළානි මෙහාට එන්න මෙහින් වාඩි වෙන්න කොහොමද සැපසනීප කියලා සෝදුක්කිම සුවන් හරි පුදුම හිතුණනි බුදුහාමුදුරන්ගේ බුදුදහම ಭಾರತේ පුරා ජනප්‍රිය වෙන්න හේතු වෙච්ච එක ගුණාංගයක් තමයි බුදුහාමුදුරන්ගේ තියෙච්ච ප්‍රියශීලී භාවය ඊළඟට බුදුහාමුදුර හම් වෙන්න කවුරු හරි කෙනෙක් එනවනම් කණ්ඩායමක් එනවනම් ඉස්සෙල්ලාම කතා කරන්නේ බුදුහාමුදුරු බුදුහාමුදුරුව තමයි කතා කරන්නේ ස්වාගතම් මෙහාට එන්න මෙහින් වාඩි වෙන්න කතා කරන්නේ ඊළඟට කවුරු හරි කෙනෙක් පිරිසක් එනවනම් බුදුහාමුදුරු තමයි ඉස්සෙල්ලා මේගොල්ලොත් එක්ක හිනාවෙන් අපේ ආයතන ප්‍රධානීන් එක්ක අපේ බග කීතු ළඟට ගිහලා හිනා වුණත් හිනා වෙන්නේ නැහැ නමුත් කතා කරලා බැලුවහම බෞද්ධ ඊට වැඩි බෞද්ධයෝ නැහැ නමුත් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුරු හරි කෙනෙක් එනවනම් ඉස්සෙල්ලාම හිනා වෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ නමක් තිබ්බා පුබ්බහාසී කියලා. අර අනිත් ශ්‍රාවකෝ ගිහින් කියනවා බලන්නකෝ අපේ ආගමික නායක අපිත් එක්ක හිනා වෙන්නවත් නැහෙනි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අපිව දැක්ක හැටි හිනා වුණානි. ඒ වගේ ආයතන ප්‍රධානීෙක් ළඟ ප්‍රියශීලී භාවයේ තියෙනවා. ගුණවන්ත භාවයේ තියෙන්න ඕන ධාර්මික භාවයේ ඒක මේ එකපාරටම ගන්න බෑ විභාග පහසු කිරීමෙන් සහතික වලින් එන එකක් නෙමෙයි මාෞපියේ උරුමෙන් සමාජ අධ්‍යක්ීම් තුලින් හොඳ පුහුණුවකින් ඊළඟට ඒ ඉන්න පිරිස හොඳ අවබෝධයක් ඇතිව ඇසුරු කරන්න ඕනේ ඒගොල්ලෝ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ අපේ හඳුන්නේ දැන් මේ මතුකල කාරණා දෙකත් එක්ක මට පොඩි දෙයක් මතකයට ආවා දැන් මේ ප්‍රියශීලී බව සහ මේ සිනහව කියන එක දැන් සමහරවිට ඒකත් යාලා වැරදි විදියට යොදා ගන්න තැන් දිනවා. ඒ කියන්නේ මේ ප්‍රියශීලී බව වගේ පෙන්වන්නේ බොරුවට. එහෙම hina වෙලා යටින් තමයි කරන්න පුළුවන් නරකට සේරම ගන්න. ඒ වගේ ඔව්. hina වෙලා දැන් අපිට සමාජය ඔබතුම හොදක් කළා සමහර අය ආයතන ප්‍රධානීන් එහෙම ඒ තමන්ගේ වැඩ කටයුතු කරන අය ගැනට ගිහලා hina වෙනවා. වැඩේ කරගන්න hina වෙනවා. ඒ තමයි. ඒ සඳහා ඒ වෙනුවට මෙයා මාංශ කරන්න උනන්දු කරවල අරගෙන ඒ සේවයේ ගත්තට පස්සේ ඊට පස්සේ කිසි තැකීමක් නැහැ ඊට පස්සේ අර ළඟට ගිහලා hina වෙලා මෙතෙන්ට ආවට පස්සේ ඒක අමතක කරලා දානවා ඇගීමක් කරන්නේ ඉතින් ගොඩක්ම අපේ ආයතන ප්‍රධානීන් තමන්ගේ ආයතනයේ හොඳ ආයතන දැන් මේ කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් අපේ රටේ තියෙන මේ ආයතන කොහොමද දියුණු කරගන්නේ කියන්නේ දියුණු කරගන්න නම් මේ මානවීය භාවය තියෙන්න ඕන ආයතන ප්‍රධානීන් තුළ මානවීය භාවයක් තියෙන්න ඕන ඒ මිනිස්කම නැත්නම් මේ ආයතන මේ යන්ත්‍ර සූත්‍ර කොච්චර තිබුණා මිනිස් කොච්චර හිටියත් දියුණු වෙන්නේ දියුණුව කරා ගෙනියන්න අමාරුයි. ඒකට ආයතන ප්‍රධානියා සුහදශීලීව මානවීය භාවයුක්තව ක්‍රියා කරන්න ඕන. ඒ කියන්නේ වඩා වැදගත් වෙන්නේ තනතුරු නාමයේද එහෙමත් නැත්නම් මිනිස්සුත් කමද කියන කාරණාව පිළිබඳව අපි හිතන්නේ. අනුන් ඒකද. මේගොල්ලෝ හිතාගෙන මේ තනතුරු තමයි හුඟක් මාටි හැමදාම තියෙන තනතුරු. තනතුරු ටික කාලෙයි තියෙන්නේ. ඒකෙන් විස්රාමියන්න වෙනවා. එහෙම නැත්නම් ඒ තනතුරට වෙන කෙනෙක් එනවා. Tamanට බැරි වෙනකොට සුදුසු කෙනෙක් පත් කරනවා. ඒක ටික කාලය. නමුත් අර මිනිස්කම මැරෙනකම්ම තියෙනවානේ. අද වුණත් අපේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ ඉන්නවා. වගකීම් තනතුරු දරුවා ඉන්නවා. ඒගොල්ලෝ ඉතාමත් ගෞරවයෙන් කටයුතු කරගෙන යනවා. නමුත් රාජ්‍ය පාලන කටයුතු කරපු අය ඉන්නවා වගකීම් දරපු අය ඉන්නවා ඉන්නවද නැද්දවත් කියලා දන්නේ බලන්නවත් යන්න කෙනෙක් නැහැ ඒ මිනිස්සු අදටත් බනිනවා ඔය මිනිස්සයා වැඩ කර කාලේ අපිට මෙහෙමයි කතා කළේ අපි ළඟට ගියත් hina වුණේ නැ අපි ළඟට ඇවිල්ලා වචනයක් කියන්නේ හරි අමාරුවෙන් තමයි අපි දොර ළඟ ඉඳලා රස්තියාදුල රස්තිවිලාදුල තමයි එයාට මේ ෆයිල් එක අරගෙන කියන්නේ විදියට අපිට සැලකුවේ කියලා බනිනවා මරණයටපත් වුණ දවසටත් හුඟක් වෙලාවට දොස් කියන එක තමයි අහන්න තිද්දෙන්නේ ඒ නිසා මේ ගැන හිතා හොඳ අවබෝධයක් ලබාගෙන අපි බොහෝම ප්‍රියශීලීව මානව හිතවාදීව මිනිස්කමෙන් යුක්තව කටයුතු කළොත් මං හිතනවා බොහෝම ජනප්‍රිය ආගමේ ආයතන ප්‍රධානී බවට ඔබට පත් වෙන්න පුළුවන් ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරන්න කැමතියි ඉතින් ඔබට අද මේ වීඩියෝ පාඩෙන් හිතන්නට බොහොම ලොකු දෙයක් තිබෙනවා ඔබ ඔබේ ගරුත්වය රැකගෙන ඔබ මිනිසෙක් විදිහට ජීවත් වුණොත් තනතුර කෙසේ වෙතත් ඔබ ওই තනතුරෙන් විශ්‍රාමගිය දවසටත් ඔබට එක හා සමානම පුද්ගලයන් ගෞරව කරනවා මොකද ඔබේ මනුස්සකමට හැබැයි ඔබ මේ තනතුර කියන දේෙන් ඔළුව ඉදිමුවගෙන අනිත් මිනිසුන් පීඩාවට පත් කරනවා නම් hina vela boru lengotukama pennala karanna puluwan naraka weda serema yatin karanawa nam obata wenne rakiyawa misramiye dawasata
විඳවල විඳවල අවසානයේ මිය යන්නට තමයි. ඉතින් මේ ගැන තමයි අපි අද දවසේදී ඔබට පැහැදිලි කරලා දුන්නේ. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින්වන් වහන්සේට මෙවැනි වටිනා අවදන් අපේ සමාජයට ලබා දීම සම්බන්ධයෙන්. මොකද මේ නාලිකාව ගොඩක් දෙනෙක් නරඹනවා. එතකොට ඔබට හිතන්නට යමක් තිබෙනවා ඔබ ඉහළ නිලධාරියෙක් නම් කොහොමද අදින් පස්සේ ඔබේ පහළ ඉන්න නිලධාරින්ට සලකන්නට ඕනි සහ ඔබ හැසිරෙන්නට ඕනි විදිය කොයි වගේද කියන කාරණාව ඔබට වැටහෙන්නට ඇති. ඉතින් මේ වගේ බොහොම හරවත් අර්ථවත් වීඩියෝ පටයක් අරගෙන ඉතින් ඉක්මනින් මම නැවතත් ඔබ මුණ ගැහෙන්නට ඔබ සමීපයට එනවා. එතෙක් ප්‍රඥා උදපද නාලිකාවත් සමගින්ම රැඳී ඉන්නට කියලා මම ඔබට ආරාධනා කරනවා. ඒ ආරාධනාව කරන ගමන් මේ වීඩියෝ පටයෙන් මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.